අයිබෝවන් ප්‍රවෘත්ති මැදිරිය සිට මම සඳු නිලියන ආරච්චි ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ තෙල් පොලිම් තව දුරටත් ගාලු මෝදරට අදත් විශාල පිරිසක් විරෝධතාවයට එක් වූ සාජන්ට ඇප හෙට සහ අනිද්දා පැය දෙකකට අධික විදුලි කප්පාදුවක් ලීට්‍රෝ සභාපති ඉවත් වේ ඩීසල් නොමැතිවීමෙන් බස් රථ ධාවනයට බාධා ගම්බින් බලාගිය මගින් පීඩාවට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොරෝනා ආසාදනය වේ තවම නොවිසඳුණු මෙරට අර්බුද මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60%ක් දක්වා විශ්මිත මට්ටම් රසක් ඉන්ධන පෙරවුම් හල්වල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත් වී සිටිනවා. දිවයිනේ ප්‍රදේශ රැසකම දිගු ඉන්ධන පොලිම් අද දක්නට ලැබුණා. අද දහවල් එකේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව යතුරු පැති සඳහා රුපියල් 10000කට ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500කට පමණ ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙනු ඇති. මීට අමතරව මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයේම නිකුත් කිරීම රුපියල් 5000කට සීමා කිරීමට නියමිතයි. බස්, ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහන වලට මෙම සීමාව අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර අවසරලත් පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පාර්ශවයකට බොලි හෝ කෑන් වලට තවදුරටත් පෙට්‍රල් හෝ ඩීසල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ කෘෂි කාර්මික කටයුතු සහ කර්මාන්ත සඳහා ඩීසල් අවශ්‍ය නම් ඒ සඳහා සකස් කර ඇති ක්‍රමවේදයන් හරහා කටයුතු කළ යුතු බවයි. ඛනිජ තෙල් සංස්ථාව මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පසුගිය 12 වනදා සිට ඊයේ දක්වා කෑන් සහ බෝලිවලට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් නොකරන බවයි. මේ අතර ඊයේ දෙවෙනිට ළඟා වූ මෙට්‍රික් ටොන් 41000ක ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑම ඊයේ පස්වරුවේම ආරම්භ කර තිබුණා. තවද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 34500ක් සහිත තවත් නෞකාවක් දෙවෙනිට පැමිණි අතර එහි පෙට්‍රල් ගොඩබෑම අද ආරම්භ කෙරුණා. එම නිසා කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ. ඛනිජ තෙල් සංස්ථාව එසේ පැවසුවත් ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පොලිම් වල වැඩි සිටි පුද්ගලයින් ආපසු හැරී යන අවස්ථාද අද දක්නට ලැබුණා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබූ ඊයේ දිනේදී දිවයින පුරා ඉන්ධන පෙරවුම්හල් රැසක් වසා තිබූ අතර විවෘතව පැවති ඉන්ධන පෙරවුම්හල් වල දිගු පොලිම් පැවතුණා. මේ අතර අද දිනේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබූ නමුත් හෙට සහ අනිද්දා දින දෙක සඳහා මීට පෙර තීරණය කළ ආකාරයටම පැය 2:15 කාලයක් විදුලිය කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා. ඒ අනුව එම දින දෙක තුලදී විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පෙරවරු 9ත් පස්වරු 6ත් අතර කාලය තුල පමණක් වන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිසම පැවසුවේ. මේ අතර ගෑස් නිෂ්පාදන දින කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනයට අවශ්‍ය ඩොලර් මිලියන 10ක් ලබා ගැනීමට හැකි වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. තවද ඒ යටතේ ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8500ක් මෙරටට ලැබීමට නියමිත බවද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යන විට මෙරට ගෑස් මිල ප්‍රමාණවත් ලෙස මිල ඉහළ නොදැමීම හා පසුගිය මාස දෙක තුළ ප්‍රමාණවත් පරිදි ණයපිරි ලිපි නිකුත් නොකිරීම මෙන්ම උත්සව සමයේ ඉල්ලුම වැඩිවීම යන හේතු මුල් කරගනිමින් මේවන විට ගෑස් තොග සියල්ල අවසන් වී ඇති බව ලිට්‍රෝ සමාගම පෙන්වා දුන්නා. එම නිසා මාර්තු මාසයේදී පමණ සමාගමට රුපියල් මිලියන 2600ක අලාභයක් සිදු වී ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. මේ මාසයේ ගත වූ දින 13ක කාලය තුළ ගෑස් සිලින්ඩර 108ක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා. සමාගම එසේ පැවසුවත් ගෑස් හිඟයෙන් තව දුරටත් මෙරට ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම දුරෙන් ඉවත් වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබෙනවා. මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60%ක් දක්වා විශ්මිත මට්ටම් රසක්. UHD quality video streaming samaga internet like a boss SLT Mobitel fiber
උත්සව සමයේ ගම්බේ බලා පිටත්ව ගිය ජනතාවට යලි කොළඹට පැමිණීමට විශේෂ දුරගමන් සේවා බස් රථ අද සිට ධවනයේ යොදවන බව ලකා ගමනාගමන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඉන්ධන නොමැතිවීම නිසා බස් රථ ධවනය අඩාල වෙමින් මගේ ජනතාව පත් වූයේ දැඩි දුෂ්කරතාවයකටයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට යලි කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත පැමිණීම සඳහා විශේෂ දුරගමන් බස් රථ සේවා අද සිට ධවනයේ යොදවන අතර ඒ සඳහා අතිරේක ලංගම බස් රථ 200ක් පමණ අද දිනේ යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාජිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ පැවසුවේ තම සංගමයට අයත් දිවයින පුරා ඇති පෞද්ගලික බස් රථ 18000න් අද ධාවනයේට සැලසුම් කර තිබුණේ බස් රථ 1500ක් පමණක් බවයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඩීසල් නොමැතිවීම හේතුවෙන් බස් රථ ධාවනයේට දැඩි බාධා එල්ල වී ඇති බවයි. මේ අතර දුම්රිය ධාවන කටයුතුද ලබන 18 වෙනිදා සිට යථාතත්වයට පත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පැවසුවේ එතෙක් දුරගමන් සේවා දුම්රිය පමණක් සාමාන්‍ය පරිදි ධාවනයේට යොදවා ඇති බවයි. ලබන 18 වෙනිදා දක්වා කාර්යාලය දුම්රිය මගේ අවශ්‍යතාවය පරිදි සීමිතව ධාවනයට එක් කරනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. UHD quality video streaming සමග internet like a boss SLT Mobitel fiber. පවතින ඉදින අර්බුදයේ සහ ඒ හේතුවෙන් ජනතාව පත්ව තිබෙන පීඩාකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජාතික සේවක සංගමයේ කණිජ තෙල් වෘත්තීය සමිතී ශාඛාවේ කැඳවූ කවරෝ ආනන්ද පාලිත මහතා අදහස් පළ කළා. ඒ අද කැඳවා තිබෝ මාධ්‍ය හමුවකදී. ඊයේ සිංහල අවුරුද්ද සමරන්න කොළඹ හිටපු නිදහස් වෙළඳ කලාප සේවය කරපු ජනතාවට දැඩි අපහසුකම් පැවතුණා. වාහන නැති වුණා, බස් ටික නැති වුණා, ඉන්ධන නැති හින්දා සභාපති ලේකම්වරු ඇති වෙන්න ඉන්ධන තියෙනවා කියනකොට ඔහුන් පාරට බැහැලා නෙමේ කතා කරන්නේ. මාධ්‍ය වලින් පැහැදිලිව පෙන්වුවා ඉන්ධන පෝලිං විතරක් නෙමේ, පිරුම්හල් වල ඉන්ධන නැහැ. අපේ පළවෙනි වතාවට තෙල් නැතුව 9 වෙනිදා 8 වෙනිදා ඉඳලා පෝලිමේ ඉඳලා දින 3-4 මහ මේ මොහොතේ ඉන්ධන පෝලිම් වල ඉන්ධන පෝලිමේ ඉඳලා ඔක්කත් ඉන්ධන ගහ ගන්න පිරුම්හල් වල ඉන්ධන නැ. දින 7-8 ඇනෝම් කරලා සල්ලි බැඳලා උඩ බලන් ඉන්න පිරුම්හල් හිමියෝ සභාපති ඇතුළු පාලකයා කියනවා නැව් වල ඉන්ධන තියෙනවා, ගොඩ බානවා, ගබඩාවේ තියෙනවා, ඇති වෙනකන් තියෙනවා, බෙදලා තියෙනවා. හැබැයි ඉන්ධන නැ. හැබැයි ඉතිහාසයේ කවදාකවත් තෙල් හිඟයක් තිබ්බේ නැහැ. අවුරුද්දට ගිය මිනිසුන්ට එන්න තිබුණා. ඒ කියන්නේ මේ සතියේ ගමට ගිය මිනිසුන්ට එන්න හම්බෙන්නේ නැහැ. සියලු කර්මාන්තශාලා අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ තියෙන ඉන්ධනත් තියෙනවාම කර්මාන්තශාලාවත් නවතිනවා. විදුලි බලය අදින් පස්සේ කප්පාදුව වැඩි වෙනවා. මේක ඇති කරා හේතුව සභාපති ලේකණුයි කියනෝනම් කණිජ තෙල් ඉන්ධන තියෙනවායි කියලා ඉන්ධන තියාගෙන ජනතාවට නොදුන්නු ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව. ඒ කියන්නේ ආණ්ඩුව මේ හදන්නේ අපිට පෙන්නේ ජනතා පිබිදීම ඉන්ධන වලින් පටන් අරන් ගෑස් වලින් පටන් අරන් පෝලිං ඔට එරෙහිව ගෝල් පේස් වෙන එක නතර කරන්න ජනතාවට රැකියාවට එන්න තියෙන අවස්ථාවත් නැති කරලා ඉන්ධන බෙදීම නවත්තර ආණ්ඩුවේ උමනාවෙම පිරුම් හල්වලයි ගම් වලයි කැරලි ඇති කරන තත්වයට ගෝරිය ඇති වෙන කට්ටියට මිනි මරා ගන්න තත්වර ඇති කරලා තියෙන මේකට රජය වග කිය යුතුයි. ඇමතිවරයයි අගමැතිවරයයි වග කිය යුතුයි. මොකද දැන් කැබිනට් එකක් නැහැ. අගමැති ඉන්නවා නම් ජනාධිපති ඉන්නවා නම් බලය තියෙනවා නම් සභාපතිවරු ඉන්නවා නම් නිලවහන රජය පාවිච්චි කරන හිටපු ඇමතිවරු ඉන්නවා නම් මේ තියෙන ඉන්ධන රට උගස් කරලා ගත්තු ණයට ගත්තු ඉන්ධන ටිකත් ජනතාවට බෙදන්නේ නැහැ. ඉන්දිය ණය යෝජනා ක්‍රමයෙන් ගෙනාපු නැව් ටික අප්‍රේල් 23 දැන් 3 වෙනි දැන් ඉවරයි. දැනට ඇවිල්ලා තියෙනවා දෙකක්, තව දෙකක් ආපුවම ණය යෝජනා ක්‍රමෙත් ඉන්ධන ඉවරයි. එහෙනම් මේ මාසෙට ඉන්ධන ගේන විදියක් තවම නැහැ. රටම ලොක්ඩවුන් වෙන, ජනතාව අඳුරේ ඉන්න, පාරේ යුගයක් මතුවෙලා පාලකයා වගකීතු තවත් ජනතාව කුපිත නොකර තියෙන ඉන්ධන ටික ගසා කෑමේ සූත්‍රයට යන්නතු වහාම ජනතාවට බෙදන්න වහාම මේ දූෂිත ක්‍රමේ නවත්තන්න ඕනේ. හැබැයි නැවැත්වීමට බැරි බව තියෙන වහාම තවත්
ගෝල් පේස් එකයි ගම් වලයි පෝලිං වලයි ඉන්න ජනතාව කුපිත නොකර කරුණා කරලා නම්බු පිටින් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා ජනාධිපති වරයාට වහා ඉවත් වන ලෙස බල කරමින් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය අදත් ක්‍රියාත්මක වුණා ඒ හත්වන දිනටයි ජනාධිපති වරයාට වහා ඉවත් වන ලෙස බල කරමින් කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය අද හත්වන දිනටත් පැවැත්වුණා මෙම විරෝධතාවයේ ආරම්භ වූයේ දිවයිනපුරා සිටින තරුණ තරුණීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය නවවනදායි. ඒ අනුව අද වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට කුඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ සිය විරෝධතාවයේ නිරත වී සිටිනවා. සිංහල අලුත් අවුරුද්ද පැවති ඊයේ දිනේ මෙම විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. ඊයේ රාත්‍රී කාලයේද ගාලුමෝදර සහ ගාලුපාර ආශ්‍රිතව ජනතාව විරෝධතාවයට එක් රැස්ව සිටියා. විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන දම්මික ප්‍රසාද් මහතා එහි සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබා දීමත් පුරවැසියන් වෙත සාධාරණ ඉටුකරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි මෙම සත්‍යාග්‍රහය ආරම්භ කර තිබුණේ. මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලත් විරෝධතා සංවිධානය කර තිබුණා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කෙටි විරාමයක් දැන් උත්සව සමයේදී අනතුරු සිදුවීම ඉහළ යන බැවින් මාර්ගයේ ගමන් කිරීමේදී රියතුරන් වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අවුරුදු දිනේ අනතුරු වලට ලක් වූ පුද්ගලයින් 150 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවයි. ඉන් 72 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. පසුගිය වසරේ අවුරුදු දා ගිනිකෙලි අනතුරු පහක් වාර්තා වුවද මෙවර වාර්තා වී ඇත්තේ එක් ගිනිකෙලි අනතුරක් පමණයි. හිංසන ක්‍රියා 12ක් වැටලීම් 46ක් සහ නිවසේදී සිදු වූ අනතුරු 12ක් මෙවර වාර්තා වී තිබුණා. අවුරුදු දිනේදී මාර්ග අනතුරු වලට ලක් වූ 42 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 11%ක වැඩිවීමක්. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රාම්‍යානිද සොයිසා මෙනිවිය පැවසුවේ නීතිගරුක වීම, රිය දහවනයේදී වේගය පාලනය, ආවේගශීලී නොවීම මෙන්ම මත්පැන් පානය කර රිය පැදවීමෙන් වැළකීම හරහා මාර්ග අනතුරු අවම කරගත හැකි බවයි. මෙතර හයිලෙවල් මාර්ගයේ මේගොඩ මංසන්ධියේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ආටිගල මාර්ගයේ සිට මේගොඩ ආර්ථික මධ්‍යස්ථානය දෙසට ධාවනය වූ වෑන් රථයක් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. එම අනතුර අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
ලොවපුරා කිතුරු බැතිබතුන් බැතින් සමරන මහසිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය කුරුසේ ඇණ ගැසීම සහ මරණය සිහි කරන මහසිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. මුල් යුගයේ සිටම ශෝකයේ සහ නිර්ආහාර ශීලයේ දිනයක් ලෙස මහසිකුරාදා දිනය කිතුණු බැතිමතුන් සලකනු ලබනවා. ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ තබා ඇණ ගැසීම සහ මරණය සිහි කරමින් එදිනට නියමව ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක දේව මෙහෙයක්ද පැවැත්වෙනවා. මහසිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්තාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි. උන්වහන්සේගේ උත්තානය හෙවත් මළවුන් පරදා නැගිටීම සිහි කරමින් මහසිකුරාදාට පසුව යෙදෙන ඉරුදින කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රේණියෙන් සමරනු ලබනවා. ඒ අනුව මෙවර පාස්කු ඉරුදින අප්‍රේල් මාස 17 වන ඉරිදා දිනට යෙදී තිබෙනවා. දැන් නැවතත් කෙටි විරාමයක්. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා. ඔහු මේවන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒත් සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දිගුකල අරමුදල් පහසුකම යටතේ මෙරට වාරිකය මෙන් 400ක් නව වැඩසටහනක් යටතේ ලබා ගැනීමට හැකිවනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නදලාල් වීරසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් එය මෙරට මුල්‍ය පරතරය ඇගයීමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි ඔහු කියා සිටියේ. මෙරට විදේශ මුදල් අර්බුදයට පිළියමක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නිල සාකච්ඡා ලබන 18 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ගාලු මුවදොර අරගලයට සහය පළ කරමින් අදහස් දැක්වූ අමරදාස නම් පොලිස් සැරයන්වරයාව අපමත මුදාහැර තිබෙනවා. ඊයේ කොටුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ අනුව පොලිස් සැරයන්වරයාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර නිවාඩු දිනයකදී පවා ඔහු වෙනුවෙන් නීතිඥයින් රැසක් ඉදිරිපත් වී සිටි බවද වාර්තා වුණා. අදාළ පොලිස් නිලධාරියා ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. විදුලි කප්පාදුවත් සමග නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරියාමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් සහ ඇගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අවස්ථාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල කැප්පිටිපොල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 9ක් වන ඇගේ දියණියයි. පසුගිය 29 වනදා ඔවුන්ගේ නිවස තුල තිබූ විදුලි ජනන යන්ත්‍රයක් පිපිරියාමෙන් මෙම කාන්තාව සහ ඇගේ දියණිය සහ පුතු බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග යලි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍යංශ පවසනවා. ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි ජාතික බෝවන රෝග විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ. තෙල්වලින් සකසු කැවිලි ඇතුළු ආහාර වර්ග මේ දිනවල වැඩි වශයෙන් ආහාරයට එක් කර ගන්නා බැවින් අප ආහාරයට ගන්නා අනිකුත් ආහාර පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව පෝෂණ වේදෙන් පවසනවා. තෙල් ආහාර වලින් ශරීරයට ලැබුණු මේදය දහනය කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරත වීමද යෝග්‍ය බවයි පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ. පසුගිය 2021 වසරේ උගන්ඩාවේ එන්ටබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වාණිජමය මුහුණුවරකින් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. ඒ එම ගුවන් භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ විවිධ මතවලට ප්‍රතිචාර දක්වමින් 2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩාව වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇනවුමක් ලැබී තිබූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. එය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට සහ ශ්‍රී ලංකාවට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී තිබෙනවා. එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකීම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කළා. ලියාපදිංචි ග්‍රාහකයන්ට ට්වීට් හෙවත් කෙටි පණිවිඩ මගින් සංවාදයේ නිරත විය හැකි ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව සම්පූර්ණයෙන් මිලදී ගැනීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා ආයතනයේ ප්‍රධානී ඊලොන් මාස්ක් ඩොලර් බිලියන 43ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. මිලියන 200කට අධික ලෝක ජනතාව භාවිත කරන ට්විටර් සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රචලිත කිරීම සඳහා යොදාගත හැකි බවයි ඔහු සඳහන් කළේ. කෙසේ නමුත් එය දැන් පවතින ආකාරයෙන් එම අරමුණ
ඉටුනොවන නිසා ට්විටර් මිලදී ගැනීමට තීරණය කළ බව ඔහු කියා සිටියා. ඒ සෑම හිමිකරුවෙකු සතු කොටසක්ම ඩොලර් 54.20 බැගින් මිලදී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින්. අද දිනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලිකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු මැද, නැගිනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත්, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වනවා. තද සුළං සහ අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලිකුණි විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසය වත්මන් තත්ත්වයේ පිළිබඳවයි දැන් අවධානය. කොවිඩ් ආසාදිතයින් තවත් 27 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 662,775ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් ආසාදිත වූ තවත් අයෙකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කර තිබූ අතර ඒත් සමගින් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දක්වන්නේ 16,495ක් ලෙසයි. මියගොසත්තේ වයිස් අවුරුදු 62 වැඩි කාන්තාවක් බව එම වාර්තාවේ දැක්වෙනවා. මේ අතර අද වන විට ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,30,75,800 ඉක්මවා තිබෙනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 62,18,020කට අධිකයි. දැන් තවත් කෙටි විරාමයක්. දැන් ව්‍යාපාරික පුවත්. විසිතුරු මත්ස්‍ය වගාකරුවන් හා ජලජීවී ව්‍යාපෘති කර්මාන්තකරුවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා. සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ මූල ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන එය අධීක්ෂණය කරන්නේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියයි. මේ වන විට දිවයින පුරා ප්‍රතිලාභීන් 2300ක් සවිබල ගන්වා ඇතැයි දීවර රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඔවුන්ට අවශ්‍ය මූල්‍යාධාර තාක්ෂණික සහාය සහ වෙළඳපොළ සම්බන්ධීකරණයද සපයනවා. දනවධානය විදේශ පුවත් වෙත. ෂෙබා ශරීෆ්ගේ නායකත්වයෙන් යුත් නව පාකිස්තාන රජය සමග කලාපය තුළ සාමය සහ සශ්‍රීකත්වය වර්ධනය කරලීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව එක්සත් ජනපද බයිඩන් පරිපාලනය ප්‍රකාශ කළා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙට් ප්‍රයිස් සඳහන් කළේ පාකිස්තාන පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කර ගැනුණු නව අගමැතිවරයා වෙත සුබ පැතුම් එක් කරන බවයි. එමෙන්ම පාකිස්තාන පරිපාලනය වෙනස් කිරීම සඳහා කුමන්ත්‍රණයක නිරත වූ බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන් එල්ල කළ චෝදනා ඔහු ක්ෂේප කළා. පාකිස්තානයේ හෝ ලොව අන් කිසි තැනක හෝ එක් දේශපාලන පක්ෂයකට එරෙහිව තවත් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරලීම සඳහා ඇමරිකාව සහය නොවන බවයි ඔහු අවධාරණය කළේ. ඒ වෙනුවට නීතියේ ආධිපත්‍ය සහ යුක්තියේ සාධාරණත්වය ආදී පුළුල් මූලධර්මවලට ඇමරිකාව සහය දක්වන බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කියා සිටියා. මේ අතර ෂෙබා ෂරීෆ්ගේ නායකත්වයේ යටතේ පාකිස්තානය න්‍යෂ්ටික අවි අනාරක්ෂිත බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන් එල්ල චෝදනාව පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් බාබර් ඉෆ්තිකාර් ඊයේ ප්‍රතික්ෂේප කළා. ඔහු කියා සිටියේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි එක් පුද්ගලයෙකු සතු නොවන අතර එහි පාලන යාන්ත්‍රණය ජාත්‍යන්තර ඇගයීම් අනුව ඉහළ මට්ටමක පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදයේ සුළං විදුලි නිෂ්පාදනය ප්‍රථම වරට ගල්ලඟුරු සහ න්‍යෂ්ටික බලශක්තියෙන් නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණය අභිබවා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සුළං විදුලි නිෂ්පාදනය ප්‍රථම වරට ගල්ලඟුරු සහ න්‍යෂ්ටික බලශක්තියෙන් නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණය අභිබවා තිබෙනවා. ඇමරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය සඳහන් කළේ පසුගිය මාර්තු 29 වනදා ඇමරිකාවේ ප්‍රාන්ත 48ක සුළං ටර්බයින් විදුලි බලාගාරවලින් ගිගාවොට් 2017ක විදුලි බලයක් නිෂ්පාදනය කර ඇති බවයි. ඒ අනුව එදින ඇමරිකාවේ ගල්ලඟුරු සහ න්‍යෂ්ටික බලාගාරවලින් නිපද වූ විදුලි උත්පාදනය අභිබවා යාමට සුළං විදුලිය සමත් වේ තිබෙනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ගුජරාත් ටයිටන්ස් සහ
රජස්ථාන් රොයල් අතරයි. පළමු පන්දුවට පහර දුන් ටයිටන්ස් කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 192ක් ලබා ගත්තා. ජයග්‍රහණයේදී ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය රජස්ථාන් කණ්ඩායමට කඩලු 9ක් දැවී සියලු පන්දුවර අවසානයේදී ලබාගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි. ඒ අනුව තරගයේ ජය ලකුණු 37කින් තමන් සතු කර ගැනීමට ටයිටන්ස් පිල සමත් වුණා. ඊයේ පැවැත්වුණේ මෙම තරගාවලියේ 24 වෙනි තරගයයි. Ladies and gentlemen, you can. Hello, what's he doing? Oh, boom! Great response, lucky. Has he got that well enough? I don't think so. I don't think so. Popped it straight to the man. Not afternoon games, not day games. Well, there you go. Didn't think that not though. So the end of a good contest. Hardik Pandya's Gujarat Titan. Rajasthan Royals 155 for 9. The lights shine for the Gujarat Titans. ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මැයි සහ ජූලි මාසවල පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නිරත වෙනවා. එහිදී ඔවුන් පාකිස්තාන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග 20යි 20 තරඟ තුනකට සහ එක් දින තරඟ තුනකට සහභාගී වනු ඇත. තරඟ සියල්ල කරච්චි නුවර පැවැත්වෙන අතර පළමු 20යි 20 තරඟය මැයි 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යළි ප්‍රමාණය හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්.